විසියෙක්වෙනිදා සිද්ධියට අදාළ නම් කියවුණු ප්‍රධාන සැකකරුවන් සියලු දෙනා මේ වෙනකොට අත්අඩංගුවට අරගෙන මේ ම්ලේච්ඡයි නැත්තම ප්‍රධාන අතුරු ප්‍රතිඵලය තමයි මේ තුලින් අහිංසක ජනතාව පීඩාවට පත් කිරීම තුළ ඔවුන්ගේ ගොඩ වැඩි කර ගැනීම. හැබැයි ඒක සාර්ථකුනේ නැහැ. විශේෂයෙන් ආගමික නායකත්වයට අපි විශේෂ ස්තුතිය පළ කර යුතුයි. අපිට පුළුවන් වෙලා තියෙනවා අහිංසක මුස්ලිම් ජනතාවට හිරිහැරයක් ඇති නොවන පරිදි මේ දක්වා මෙරට මේක පාලනය කරන්න. ඒක ඉතාමත් වැදගත්. මේ ත්‍රිපුද්ගල කමිටුව බාර දුන්නා 21 වෙනිදා ඇතු වෙච්ච ප්‍රශ්නේ පිළිබඳ සති දෙකකින් වාර්තාවක් දෙන්න කියලා. එයා බලාපොරොත්තු වෙනවා ලබන සතුදා වාර්තාවේ පළවෙනි වාර්තාව ලබා දෙන්නත් ඒකේ එන නිර්දේශ මත ජනාධිපතිතුමා විසින් තීන්දුව ගනී. 21 වෙනිදා උදෑසන වෙනකොට මේ රටේ හදිසි නීතිය තිබුණේ නැහැ. ජනාධිපතිතුමා පැහැදිලිවම සම්පූර්ණයෙන්ම හදිසි නීතිය ගැසට් එකකින් ප්‍රකාශයට පත් කරනවා 22 වෙනිදා. හමුදාපතිතුමා කියනවා අපි ඉල්ලුවේ මෝටර්සයිකලයක් ලැබුණා කාර් එකක්. මේදිනේ වෙනුවෙන් පවත්වන විශේෂ සැමරුම් උත්සවය පිළිබඳ මෙම මාධ්‍ය හමුවේදී අදහස් පළ කෙරුණා. විශේෂයෙන් මේදිනය සැමරීම සංකේතවත් කිරීම සඳහා වූ රැස්වීමක් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් පදනම් ආයතනයේදී හෙට දවසේ හවස් වරුවේ කරන්න. ආරක්ෂිත මව්බිමක් ජවයපිරි වැඩබිමක් තේමාව රට ගැළපෙන පරිදි. මෙහි ප්‍රධානම අංගය වෙන්නේත් සීක්වෙන්ද ඇති වූ ඛේදවාචකයෙන් මියගිය විශේෂම ගිරිහැරයට පත් වූ සියලු දෙනාට ඔවුන්ව ස්මරණය කිරීම සෙත් පැතීම තිළුව ආගමික නායකයින් මේකට කැඳවන්න බලාපොරොත්තු වෙනවා. කිසිම ආකාරයක පෙළපාලි නැහැ, රැලි නැහැ, ස්මරණය කිරීමක් පමණයි.